Api ඔබ සැමට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන අතර අද දිනත් මෙම දේව මෙහෙයට අපි ඔබ සැම ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද දිනට නියමිත තේමාව ප්‍රේමය සහ යුක්තිය සමගින් සාමාන්‍ය බුද්ධියේ බීජ වැපිරීම. කිතු සමින්දුන්ගේ Alokaya dasata petireva Samindun oba samagai Kurusi paniwidaya vinashavanayata vikara dedumaki. Ehet vimuktiya labanapata eya deviyan mahansege balaya ve. Devidunta asiri veva. Api sielu denayakwa sit pirisundu karaganime yadumata sambandha vemu. Sielu balati deviyan mahansa obata sielu hit prakashaya. Obata silu petim deni, obagin kisi rahasak vesi netteya,
එසේ වූ සියලු බල ඇති දෙවියන් වහන්ස අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිසත් ඔබගේ ශුද්ධ නාමයේ උත්ලස වර්ණනා කරන පිණිසත් අපගේ ස්වාමී ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන ඔබගේ ශුද්ධ ආත්මානුභාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව ආමෙන් අපි ස්වල්ප මොහොතක් නිහඬව සිටිමින් දෙවිඳුන්ට අපේ පව් කියා සිටිමු සමින්දුනි කරුණා කළ මැනව සමින්දුනි කරුණා කළ මැනව සමින්දුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව සමින්දුනි කරුණා කළ මැනව සමින්දුනි කරුණා කළ මැනව සමින්දුනි කරුණා කළ මැනව අනුග්‍රහයෙන් සහ කරුණාවෙන් පූර්ණ දෙවිඳානෝ ඔබට කමාව දානය කර සියලු පවින් නුඹ මුදා නව ජීවිතයකට කාලයද ශුද්ධ ආත්මයන්ගේ අනුග්‍රහය සහ සැනසිල්ලද ඔබ වෙත දානය කරන සේක්වා සමිඳුන් ඔබ සමගයි අපි සියලු දෙනා එක්ව කැටි ඇදුමට සම්බන්ධ වෙමු
දෙමාපිය දෙවිඳුනි සැබෑ ශුද්ධත්වයේ කරා මඟ පෙන්වන්නා වූ ප්‍රේමය සමගින් යුක්තියේ බීජ වැපිරීමට ඔබ වහන්සේගේ සභාව එක්සත් කළ මැනව අප එකමුතුව සෑම ජීවන ගමනකදීම සාමාන්‍ය ඥානයෙන් යුක්තව ක්‍රිස්තුස් වහන්සේට සේවය කරමින් සහ ලෝකයේ තුලුන් වහන්සේ ප්‍රකාශ කරමින් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරත්වා අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ය ආමෙන් දහම් සේවාව සඳහා සමූහයක් කරුණාකර අසුන් ගන්න පළවන කියවීම තිමෝති දෙවන පරිච්ඡේදයේ පළවන පදයේ සිට හත්වන පදය දක්වා සියල්ලට ප්‍රථමයෙන් සෑම දෙනා වෙනුවෙන් අයදුම්ද යාඥාද ඉල්ලීම්ද ස්තුති දීම්ද ඔප්පු කළ යුතු බව මාගේ අවවාදයයි භක්තියෙන් හා ගෞරවයෙන් යුක්තව සාමකාමී තැන්පත් ජීවිතයක් අපට ගත කළ හැකිවන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසාද යාඥා කළ යුතුය. මෙය මිදුම්කාර දෙවියන් වහන්සේ ඉදිරියේහි යහපත්ය. ප්‍රසන්නය. සියලු මනුෂ්‍යයන්ගේ මිදීමත් ඔවුන්ගේ සත්‍ය දැනගැනීමත් දෙවියන් වහන්සේගේ කැමැත්තය. ඇත්තේ එකම දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යය අතර වනුයේ එකම මැදහත්කාරයකි. එනම් මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ සියල්ලන්ගේම මිදීම පිණිස උන්වහන්සේ සිය දිවි පුද කළ සේක. මෙසේ නියමිත කාලයේදී උන්වහන්සේ සාක්ෂි දරූ සේක. ඒ පිළිබඳ දේශනාකාරයෙකුගේද පේරිතයෙකුගේද ලෙස මා පත්කරනු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදහිල් උගන්වන පිණිසය. මා මේ කියන්නේ බොරුවක් නොව සත්‍යයක්මය. දේවවාක්‍ය මෙසේය. Sami duni upa hat pe
Busal dasa kai oki oba bila gewa ata si siaya kia lianne yai ota kiya e wanchi wanch mamwanika gabada karya etaram shura nuwanin kriya kala nisa ouge swamiya ota prashansha kaleya manda aloke putrayananta wada me loke putrayo siya katiyutu sambandhe shura nuwana attoya එබැවින් මම ඔබට කියමි ලෞකික වස්තුෙන් මිතුරන් සපයා ගන්නා වස්තුව නිමව ගිය කල ඔවුන් ඔබ සදාතන විමනා වලට පරිගනු ලැබූ ඇත ආලේපද විශ්වාසී තනන්නේ මා දේ ගැනත් විශ්වාසී වේ අල්ප දේ ගැන වන්වානික තනත්තේ මා දේ ගැනත් වන්මානික වේ එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාසව නොසිටියේ උනා සැබෑ වස්තුව ඔබට බාර දෙන්නෝ කවුරුද අන්සතු දේ ගැන ඔබ විශ්වාස නොසිටිනා ඔබට අයිතිවන්නේ අන දේ ඔබට දෙන්නේ කවුරුද ස්වාමිවරු දෙන්නෙකුට සේවය කරන්න කිසි සේවයකට නොපුණුවන් මන්ද ඔව් එක්කෙනෙකුට වෛර කරන්නේය අනෙක් අය ප්‍රේම කරන්නේය නොත් එක් අයෙකුට ලැදවන්නේය අනික අය එලා දකින්නේය දෙවියන් වහන්සේ ආ වස්තුව එක විටම සේවය කරන්නේ ඔබට බැරිද කිතු සමිඳුන්ගේ සුභාස්නිය මෙසේය මොහොතක් නිශ්චලව සිටිමු. දයාබර ස්වාමිනී මේ උදෑසන අපගේ සිත් සතන් විවෘත කළ මැනව ඔබ වහන්සේ අපට වචනය තුළින් එළිදරව්ව මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. කරුණාකර වාඩි වන්න. අදවසේ අපට කියවන්නට යෙදුනා වූ කියවීම් තුලින් අපට මතක් කර දෙනවා දෙවියන් වහන්සේගේ ජනතාවක් හැටියට අපි ජීවත් විය යුතු ආකාරය පිළිබඳව. ඉතින් මේ තේමාව තුල අපි මෙනෙහි කරනකොට මාගේ මනසට යොමු වුණා වූ එක් පොදු ප්‍රශ්නයක් තමයි නිවැරදි සම්පත් කළමනාකරණය කියන්නේ කුමක්ද කියන එක. අපි ගොඩක් අය මේ කාරණය පිළිබඳව අසලා තියෙනවා. අපි කතා කරන ගොඩක් පොදු කාරණයක්. අපි නිවැරදි සම්පත් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක. ඉතින් මේ කාරණය දිස බලනකොට මා ගබඩාකාරීත්වය කියන තේමාව ඔස්සේ මෙනෙහි කරන්නට සිතුවා. ඒ තුල මේ උදැස්සන වචන හතරක් තුලින් ඔබගේ මෙනෙහි කිරීම මා යොමු කරන්නට කැමතියි. එකක් තමයි ගබඩාකාරීත්වය. ඊට පස්සේ අපි බලන්න යනවා විනිවිද භාවය. ඉනනතුරුව වගවීම කියන කාරණයත් අවසානයේ නුවණක්කාර බව කියනව කාරණය අද ඇස්වව බයිබල් කියවීම තුලින් අපි මෙනෙහි කරන්නට යනවා. මේ ගබඩාකාරීත්වය කියලා කියන්නේ දෙවියන් වහන්සේ අපට මනුෂ්‍යයන් හැටියට උන්වහන්සේගේ මැවිල්ල කොටස්කරුවන් හැටියට උන්වහන්සේ අපට ලබා දීලා තිබෙනා වූ වගකීමක් නැත්නම් උන්වහන්සේගේ මැවිල්ලේ කොටස් කරුවන් හැටියට අපි වගකීමෙන් කටයුතු කරන්නේ කෙසේද කියනා වූ කාරණයක්. උන්වහන්සේ අපගේ ජීවිතයට
විවිධාකාර දීමනාවන් දීලා තිබෙනවා. ඉතින් මේ දීමනාවන් අපි කොහොමද නිවැරදි ලෙස දෙවියන් වහන්සේගේ සමස්ත මැවිල්ලෙත් මහිමය උදෙසා උන්නතිය උදෙසා අපි භාවිතා කරන්නේ කොහොමද කියන කාරණය අපි ගබඩාකාරීත්වය තුල මෙනෙහි කරන්නට යනවා. අපි හැමෝටම දෙවියන් වහන්සේ කුමන ආකාරයේ සම්පත් එහෙම නැත්නම් දීමනාවන් අපිට දීලා තියෙනවද අපිට ලියන්න කිව්වොත් මං හිතනවා අපිට ගොඩාක් ලියන්න දේවල් තිබෙයි කියලා. අපි නිකන් එකක් දෙකක් මංකත් මෙනෙහි කරොත් උන්වහන්සේ අපිට කාලය දීලා තියෙනවා. අපි එකිනෙකා සමග එකට වාඩිලා සිටීම එකිනෙකා සමග කතා බහ කිරීම එක තව ආකාරයේ දීමනාවක්. උනා අපි එකිනෙකා කෙරෙහි දක්වන්නා වූ ස්පර්ශය එමත් නැත්නම් අපි කැම බෙදා ගන්නවා අපිට ලැබෙන්නා වූ දීමනාවන් අපි බෙදා ගන්නවා. ඒ වගේම තමයි අපි ඇදහිල්ලත් අපි බෙදා ගන්නවා. මේ ගොඩක් දේවල් අපිට ලයිස්තුගත කරන්නට පුළුවන්. මේ සෑම දෙයක්ම අපි කොහොමද දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා භාවිතා කරන්න කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. දෙවියන් වහන්සේ මට ගොඩක් දීමනාවන් දීලා තියෙනවා. උන්වහන්සේ මට ආශිර්වාද කළා තියෙනවා. එහෙනම් ඒවා මට ඕන ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා අපිට හිතෙන්නට පුළුවන්. නෑ මගේ ප්‍රේමවන්තේනි, උන්වහන්සේ අපිට දුන්නා වූ දීමනාවන් උන්වහන්සේ අපිට උගන්වා තිබෙන සදාචාරයන් තුළ ආචාර ධර්මයන් තුළ තමයි අපි මේවා භාවිතා කරන්නට අවශ්‍ය වෙන්නේ. මේ ගබඩාකාරීත්වය මා විශ්වාස කරනවා පටන් ගන්න හොඳම ස්ථානය තමයි අපගේ නිවෙස් තුළ. අපි චුට්ටක් අපි දිහාම හැරිලා අපි කල්පනා කරලා බලමු. මගේ නිවසේ මාගේ සම්පත් කළමනාකරණය මාගේ ගබඩාකාරීත්වය කොයි ආකාරද කියලා. ඊට අපි පොඩ්ඩක් පල්ලිය දිහා හැරිලා බලමු. මේ සභාව තුළ අපි අපගේ සම්පත් කුමන ආකාරයෙන්ද කළමනාකරණය කරන්නේ? මම සම්පත් කියලා කිව්වම මානව සම්පතත් භෞතික සම්පතත් දෙකම අපි සාකච්ඡා කරන්න අවශ්‍යයි. අපිට බාහිරෙන් බැලුවම පේනවා මේ භෞතික සම්පත් මනා ලෙස පරිපාලනය කරනවා. මම විශ්වාස කරනවා ඒ ආකාරයෙන්ම අපි මානව සම්පතත් ඒ ආකාරයෙන්ම අපි පරිපාලනය එහෙම නැත්නම් පරිහරණය කරනවායි කියලා. ඒකෙන් අපෙන් අදහස් කරන්නේ කුමක්ද? අද දවසේදී අපිත් එක්ක නමස්කාරයට සහභාගී වෙන්නට බැරි වෙච්ච අය ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් අසනීපයෙන් ඉන්න අය මේ සභාව තුළ ඉන්න පුළුවන්. අපි ඔවුන් ගැන කොතරම් දුරට සැලකිල්ලක් උනන්දුවක් දක්වමින් අපි ඔවුන් ගැන සොයලා බලනවද? අද අපිත් එක්ක එකතු වෙන්න බැරි වුණා. කොහොමද ඊළඟ ඉරිදත් ඔගොල්ලෝ අපිත් එක්ක එකතු වෙනවා? මේ ගැන කොතරම් දුරට සැලකිලිමත්ව සොයලා බලනවද කියන එක අපි කල්පනා කරන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි මගේ ප්‍රේමවන්තේනි, අපගේ ගබඩාකාරීත්වය අපගේ දේශය කෙරෙහි අපිට කොයි ආකාරයෙන්ද පවත්වන්නේ? විදේශයේ කෙරෙහි අපේ ගබඩාකාරීත්වය පවත්වාගෙන යන්නට අපිට පාර්ලිමේන්තුවට යන්නවත් රජයේ නිලතර දාලන්ටවත් අවශ්‍ය නැහැ. ඔබටත් මටත් දෙවන් වහන්සේගේ මැවිල්ලක් හෙඩිට කරන්න පුළුවන් කාරණිය පාවුල්තුමා අද සුභාරංචි කියවීම තුල අපට සිහිපත් කරලා දෙනවා. පාවුල්තුමා පැහැදිලිවම කියනවා ඔබ සියලු දෙනා උදෙසා යාඥා කරන්න කියලා. සියලු දෙනා උදෙසා. අපි අඳුරන නොදන්ට වෙන්න පුළුවන් රජයේ ඉහළ බලධාරීන් ගැනත් අපි යාඥා කරන්නට අවශ්‍යයි. අපගේ යාඥාවලදී අපි නිරන්තරයෙන් ඔවුන්ව සිහිපත් කරලා අපි දෙවියන් වහන්සේට කියන්න ඕනේ, ස්වාමිනි මේ රට නිවැරදිව පාලනය කරන්නට ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ මඟ පෙන්වීම ලබා දෙන්නට කියලා. අපි දුප්පත් අසරණ පීඩිත ජනයා ගැන අපි යාඥා කරනවා සේම බලධාරීන්ගේ සිත් හැරවෙන පිණිස, ඔවුන්ගේ ජීවිතවල පරිවර්තනයක් ඇතිවන පිණිස අපි නොකඩවා යාඥා කරන්නට අවශ්‍යයි. ඒ පරිවර්තනය සිදුවෙන තාක්කල් අපිට අපහසුයි. යහපත් පොදු ජන යහපත් උත්සහ කැපුණා වූ දේශයක්ව බලාපොරොත්තුවකට යොමු වෙන්න. ඔවුන්ගේ සිත්වල ඇතිවෙන්නා වූ පරිවර්තනය තුළ ඔවුන් නිවැරදිව මේ දේශය උදෙසා ඔවුන්ගේ ගබඩාකාරීත්වය පවත්වාගෙන යන්නට පුළුවන්. දෙවනි කාරණය තමයි විනිවිද භාවය. අද විනිවිද භාවය ගැන කතා කරනකොට අපිට ගොඩක් ඍණාත්මක කාරණා තමයි අපගේ රට දිහා බැලුවම අපිට සිහියට එන්නේ. අපි ගොඩක් ප්‍රශ්න අපගේ මනසට නැගෙනවා යම් යම් තීන්දුව තීරණ ගත්තා වූ ආකාරයන් ගැන. විශේෂයෙන් පසුගිය
කොරෝනා වෛරස සමයේ තිබුණා වූ ව්‍යසනය ඒ වගේම මේ මහතක අපි මුහුණ දෙන්නා වූ ආර්ථික අර්බුදයක් තුල එන්න එන්න පාලකයා මේ පොදු ජනයාව පීඩනයට ලක් කිරීම අපි දක්නට ලැබෙනවා ඔවුන් ගන්නා වූ තීරණ තුල විනීත භාවයක් තියෙනවාද විශේෂයෙන් මහතක අපිට තිබුණු පෙට්‍රල් අර්බුදය තුල අපි ගොඩක් කතා කරා යම් යම් කාරණාවලදී ඔවුන්ගේ විනීත භාවයක් නැහැයි කියලා ජනයාගේ හැසිරීමේ විනීත භාවයක් නැහැයි කියලා මේ කාරණා අපි නිතර දෙවිලිය අහනවා වර්තමාන සන්දර්භය තුල කොයි ආකාරයේ විනීත භාවයක්ද අපිට අපගේ ජීවිතවලට අවශ්‍ය වෙන්නේ තුන්වෙනුව වගවීම කියන කාරණය අපි බලන්න අවශ්‍යයි මේ ගබඩාකාරීත්වය තුල වගකි වගවීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි අපිට මේ තුල සීපත් කර දෙනවා අපගේ ජීවිතය දෙවියන් වහන්සේගෙන් ලද ත්‍යාගයක් බව අපි අමතක කරන්න නරකයි අපි අවසානයේදී එක් දිනක අපගේ ජීවිතයේ අප සිදු කළා වූ ක්‍රියාවන් පිළිබඳව අපි දෙවියන් වහන්සේට වග වෙන්නට යනවා අපි උන්වහන්සේ ඉදිරියේ වග කියන්න අවශ්‍යයි අපගේ ජීවිතවල හැසිරීම අපගේ කල් ක්‍රියාවන් පිළිබඳව ඉතින් අපි කොහොමද අපගේ ජීවිත සකස් කරගන්න කියන එක අපි උදැසන කල්පනා කර බලමු එංගලන්තයේ එක්තරා දුර ගම්මානයක දොස්තරවරයෙක් සේවය කරා ඉතින් මේ වෛද්‍යවරයා ඉතාමත්ම කැපවීමෙන් තමන්ගේ සේවය තම ඒ ගමේ හිටපු හැමෝටම ඉෂ්ට කරා. ඉතින් මේ වගේ එක දවසක හුඟක් මහන්සි වෙලා වැඩ කරලා හිම වැටෙන රාත්‍රියක හුඟක් මහන්සි එතුමා සේවය කරලා ඇවිල්ලා ගේ ඇතුලේ තියෙන ගිනි උඳුන ඒ අසල ටිකක් විවේක ගන්නට එතුමා වාඩි වුණා. පොඩි වෙලාවයි එතුමාට ඉන්න හම්බුනේ දොරට තට්ටු කරන හඬක් ඇසුණා. ඊට බලද්දි එක්තරා දුප්පත් කාන්තාවක් හිටියා හිටගෙන. එයාඩමින් ඉල්ලුවා අනේ දොස්තර මහත්තයා මගේ පුතාට හුඟක් අමාරුයි පොඩ්ඩක් ඇවිල්ලා බෙහෙත් කරන්න කියලා. දොස්තර මහත්තයා පොඩ්ඩක් කල්පනා කරා. අද දවස පුරාම වැඩ කරලා කරලා හුඟක් මහන්සි වෙලා හිටියේ. එළියේ හිම වැටෙනවා. සතපුම් ගානක් පයින් යන්නත් ඕනේ ඒ ගෙදරට ළඟා වෙන්න නම්. මේ රෑ මම මොකද්ද කරන්නේ? ටිකක් කල්පනා කළා. එතුමා කිව්වා රයිට් මම එන්නම් අපි යන් ගිහලා පුතාව බලමු කියලා එතුමා පුතාට සාත්තු කරා ඒ ඉතිහාසය. වසර ගණනාවකට පස්සේ මෙතුමා ටිකක් වයසට ගිහිල්ලම මෙතුමට මේ හම්බ වෙනවා තමා මේ අවුරුදු ගානකට කලින් බෙහෙත් කරපු මේ කුඩා දරුවා දැන් ලොකු වෙලා. එතුමා එදා කියනවා මං එදා ඒ දරුවාට රාත්‍රියේ බෙහෙත් කරනකොට මම කවදාක්වත් හිතුවේ නැහැ මගේ රටේ වර්තමාන අගමැතිතුමා වන ඩේවිඩ් ලොයිඩ්ට තමයි මං එදා බෙහෙත් කරේ කියලා. එදා ඒ වෛද්‍යවරයා රෑ ගියේ නැත්තම් කිව්වනම් හදිස්සියේවත් අද හුඟක් මහන්සි නිසා අනේ පොඩ්ඩක් ඉන්න පුළුවන්ද හෙට උදේට මං ඇවිල්ලා ළමයා බලන්නම් කියලා ස්මාර්ට් කරලා ළමයා ජීවතුන් අතර නැති වෙන්නටත් තිබුණා. ඉතින් මගේ ප්‍රේමවන්තේනි අපි ජීවිතේ කරන කුඩා ක්‍රියාවක් සමරාක් වෙලාවට අපි නොදන්න ආකාරයෙන් අන් අයගේ ජීවිතවලට බලපෑමක් ඇති කරන්න පුළුවන්. උන්ගේ ජීවිත පුදුමාකාර ලෙස වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. අපිට දෙවන් වහන්සේ යම්කිසි වගකීමක් බාර දීලා තියෙනවා. අපි හැකි උපරිමයෙන් එනිවැරදි ලෙස ඉෂ්ට කරන්නට අවශ්‍යයි. වහන්සේ ඉදිරියේ අපගේ බාර දුන්න වගකීම් ගැන අපි වග කියන්නට අවශ්‍යයි. අවසාන ප්‍රශ්නය තමයි නුවණක්කාරකම. වර්තමාන රටෙත් ලෝකෙත් විවිධ ආර්ථික පසුබෑම් වලට ලක් වෙලාද ජනයා ගොඩක් මිරිකලා තිරපිලා ගැටලු ප්‍රශ්න මැද තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ. පොඩ කල්පනා කරලා බලන්න මැටි බඳුනක් මේක බිම වැටිලා කැඩුනොත් මොකද වෙන්නේ? ඒක පාවිච්චි කරන්න බෑයි කියලා අපිට හිතෙනවා. හැබැයි අමතක කරන්න එපා. ඒක අවසානය නෙවෙයි. ඉතාමත් නිර්මාණශීලී උනන්දුවක් තිබෙන කලාකරුවෙක්ට පුළුවන් අන්න ඒ කැඩිච්ච මැටි කෑලි ටික අරගෙන අලංකාර නිර්මාණයක් මේ තුලින් බිහි කරන්නට. ඔහුට හිතන්නට පුළුවන් මේ කැඩිච්ච දේ තුලින් මම කොහොමද යම්කිසි දෙයක් එළියට
නිපදවන්නේ කියන කාරණය. ඒ ආකාරයෙන් තමයි මේ නුවණක් හරකම අපගේ ජීවිතයේ අපි විවිධ තත්ත්වයන් මැදින් ගමන් කරනවා. අපි බහුලත්වයේ තියෙන කාල ගත කරනවා. අපිට හිඟතාවයෙන් තියෙන කාලයන් අපි ජීවිතේ ගත කරනවා. මේ මොන කාලයක් තුලින් අපි ගමන් කරත් අපිට එකම ප්‍රමාණයකින් අපිට ඒකට මුහුණ දෙන්නට හැකියාවක් තිබෙනවා නම් එහෙම කාලයකදීම අපගේ සම්පත් අපි නිවැරදි ලෙස භාවිතා කරලා තිබෙනවා නම් අන්න ඒ තුල අපගේ නුවණක්කාරකම පිළිඹු වෙනවා. අදවසේ අප අසන්නට යෙදුනා වූ සුභහරංචි කියවීම ටිකක් අමුතු කියවීමක්. යේසුස් වහන්සේ විවිධ ආකාරයේ උපමා කතාවන් පැවසුවා. නමුත් මේ උපමා කතාව ටිකක් වෙනස්. මේක කොහොමද අපි තේරුම් ගන්නේ? මේ වංචනික භාවයට යේසුස් වහන්සේ උදව් කිරීමක්ද මේ කතාව තුල කරන්නේ කියලාත් අපිට පොඩ්ඩක් හිතෙන්නට පුළුවන්. දැන් මේ ඉන්න ගබඩාකාරය දිහා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. මෙයාට තම ස්වාමියාගේ සීලුම බඩු භාණ්ඩ දීපල පරිපාලනය කරන්නට දෙනවා ව්‍යාපාරය. මොහු එය වංචා කරනවා. ඔහු අසාර්ථක පාලනය කරනවා. නමුත් දැන් මෙව මොකද කරන්නේ? අස් කරනවා. නමුත් අස් කරන්නට ඉස්සෙල්ලා ඔහුට සීලුම ගණන් හිලව් බාර දෙන්නට අවශ්‍යයි. ඉතින් මේ කාලය තුල ඔහු ප්‍රයෝජනට ගන්නවා තම ස්වාමියාගේ ඔක්කොම ණයකාරයන් ටික අනගහලා ඔවුන් එක්ක එකඟතාවයකට එනවා. මේ එකඟතාවයකට ඇවිල්ලා ඔවුන්ට බැරි වෙනවා ඒකට විරුද්ධ වෙන්න. ඒ ණයකාරයන් සියල්ල ඔහු ලබා දෙන්නා වූ අලුත් යෝජනාවට එකඟ වෙනවා. ඉතින් මේ අලුත් යෝජනාව පිළිබඳව ස්වාමියා ප්‍රශංසා කරනවා. ඒ ස්වාමියා ප්‍රශංසා කරන්නේ ඔහුගේ වංචනික භාවය ගැන නෙවෙයි. කොහොමද මේ ඔහුට තිබුණා වූ මේ වියසන තත්වය තුළ ඔහු පාලනය කරේ? තිබුණු අර්බුදය නිරාකරණය කරන්නට ඔහු කොහොමද මේ තත්වය පාවිච්චි කරේ කියනවා. ඒ නුවණක්කාරකමටයි ස්වාමියා ඔහුට ප්‍රශංසා කරන්නේ. ඒ වගේම ස්වාමියා මොහුගේ වංචනික භාවය ගැන නෙමෙයි කතා කරන්නේ. මොහු ඉතාමත්ම ශූර නුවණින් කොහොමද මේ අවස්ථාවට මුහුණ දුන්නේ කියන කාරණය තුලයි. මේ උපමා කතාවේ අවසාන පද දෙකට අපි එනකොට 11 වෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා අපි එනකොට යේසුස් වහන්සේ අපටත් උගන්වන්නේ, මාගේ දරුවෙනි, ඔබගේ ලෝකේ, ඔබ අවට සිටින්නා වූ සමාජය තුළ යථාර්ථය මෙන්න මේක කියනයි. ආලෝකයේ දරුවෙනි, ඔබ මේ පිළිබඳව ඉතාමත් අවධානයෙන් සිටින්නට අවශ්‍යයි කියලා යේසුස් වහන්සේ අපිට මතක් කරලා දෙනවා. දෙවන් වහන්සේගේ දරුවන් හැටියට අපට සිද්ධ වෙනවා අපගේ අනාගතය නිවැරදි ලෙස සැලසුම් කරන්නට. අපි උන්වහන්සේගේ ආලෝකයේ දරුවන් නම්, දෙවන් වහන්සේගේ පුත්‍රයන් නම් අපිට පුළුවන් වන්ට අවශ්‍යයි උන්වහන්සේ අපට ලබා දුන්නා වූ නුවණ භාවිතා කරමින් අපගේ කාර්යයන් නිවැරදි ආකාරයෙන් සැලසුම් කරන්නට. මගේ ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය, අපි හැමෝම ඉතාමත් දුෂ්කරතාවයන් මැදින් ගමන් කරනවා. අවසාන දවස් මාස කිහිපය තුළ බොහෝ අයගේ රැකියාවන් අහිමි වෙන්නට ඇති. පඩි කප්පාදු කිරීම වලට, වැටුප් කප්පාදු කිරීම වලට ලක් වෙන්නට ඇති. විවිධ ගැටලු වලට මුහුණ දුන්නා. නමුත් ගබඩාකාරීත්වය කියලා කියන්නේ කුමක්ද? අපගේ මේ අර්බුදකාරී තත්වය තුළ අපගේ ජීවිත අපි කොහොමද හැඩගස්වා ගන්නටේ කියන කාරණය, අපගේ ප්‍රමුඛතාවයන් අපි හැඩගස්වා ගන්නේ කියන කාරණය තමයි මෙහිදී වැදගත් වෙන්නේ. අපගේ කාර්යයන් අපි කොහොමද අපගේ උන්නතිය උදෙසා නෙවෙයි පොදු ජනයාගේ යහපත උදෙසා අපි අපගේ වැඩ කටයුතු සකස් කරගන්නේ කියන කාරණය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි කොහොමද මේ අවස්ථාව තුළ අපගේ ප්‍රමුඛතාවයන් හැඩගස්වාගෙන ඉදිරියට ගමන් කරන්නේ? මේ ගබඩාකාරීත්වය, වගවීම, විනිවිද භාවය මේ කියන කාරණයන් කල්පනා කරනකොට මට හැම වෙලේම ආපු ප්‍රශ්නයක් තමයි අපිට අපගේ සම්පත් බෙදාගන්නට හැකියාවක් තිබෙනවාද කියන එක. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ වග කියන්නා වූ ජනතාවක් කියන කාරණය අපිට කොතෙක් දුරට මේ අපගේ ජීවිතවලට අවබෝධ වෙලා තිබෙනවාද කියන කාරණය මට
නිතරම සිහිපත් වුණා. ඒ තුල මා විශ්වාස කරනවා අපගේ වැඩ කරන ස්ථානයේ වෙන්න පුළුවන් අපගේ ගෙවල් වල වෙන්න පුළුවන් අපි නිතරම තබා ගත යුතු බයිබල් පදයක් මාවත් එක බෙදා ගන්නට කැමතියි. කොලොස්සි 3 වෙනි පරිච්ඡේදයේ 23 සහ 24 වෙනි පදවල පාවුල්තුමා කියනවා ඔබ කරන කොයි දෙයක් වුවත් මනුෂ්‍යයන් උදෙසා නොව ස්වාමින් වහන්සේ උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්නට ස්වාමින් වහන්සේ පොරොන්දු වූ විපාකය ඔබට දෙන බව සිහි කරන්න මන්ද ඔබ සේවය කරන්නේ ඔබගේ ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේට ඔබ කරන කොයි දෙයක්වත් ස්වාමින් වහන්සේට කරනවායි කියන දේ ඔබ මතක තබා ගන්නට ඔබ රැකියා කරන ස්ථානය තමයි ඔබ දේශනා කරන්න ආ වූ ස්ථානය ලොකු වචන ලොකු බයිබල් දේව ධර්මයන් ඔබට අවශ්‍ය නැහැ ඔබ ක්‍රියා කරන්නා වූ ආකාරය ඔබ කතරම් දුරට යහපත් ගබඩාකාරයෙක්ද ඔබ කතරම් දුරට විනීත භාවයෙන් ඔබ ක්‍රියා කරනවාද ඔබ කතරම් දුරට වගවීමෙන් කටයුතු කරනවාද අන්න ඒ කාර්යයන් ඔබ නිවැරදිව ඉෂ්ට සිද්ධ කරනකොට ඔබ નિરાයාසයෙන්ම සුභාරංචිය ප්‍රකාශ කරන්නෙක් බවට පත් වෙලා ඔබ සිටින්නා වූ ස්ථානයේම ඔබ යහපත් ගබඩාකාරයෙක්. ඉතින් මගේ ප්‍රේමවන්තේනි අපි අපගේ ගබඩාකාරීත්වයේ තියෙන්නේ වැන් වහන්සේ වෙතද? එහෙමත් නැත්නම් ලෝකයේ කාරණා දෙසද කියන එක අපි අපේම ප්‍රශ්න කරන්න ඕනේ. පැහැදිලිව දේ වශයෙන් අද දවසේදී අපස්සන්ට ලැබුණා අපිට ස්වාමිවරු දෙදෙනෙක්ට සේවය කරන්නට බැහැ. අපි වස්තුවටත් දෙවන් වහන්සේටත් සේවය කරන්නට බැහැයි කියන කාරණය උන්වහන්සේ අපට සිහිපත් කර දෙනවා. මන්ද අපි එක්කෙනෙකුට ලැබි වෙනවා. ඉතින් අපි මේ ජීවිත ගමන තුල අපි මුදල් නැත්තම් වස්තුව පසුපස හඹා යන්නා වූ ජීවිතයක් නොව ස්වාමින් වහන්සේ පසුපස හඹා යන්නා වූ ජීවිතයක් බල අපේ ජීවිත පරිවර්තනය කරගන්නට අවශ්‍යයි. හැම වෙලෙකම උත්සාහ කරන්නට අපගේ උදව් අවශ්‍ය කෙනා වෙත අපගේ ජීවිත අපගේ දීමනාවන් අපගේ සම්පත් ඔවුන් වෙනුවෙන් වැය කරන්නට ඒ ඔබගේ වැය වීම තුල ඔබ යහපත් ගබඩාකාරයෙක් බවට දෙවන් වහන්සේ පරිවර්තනය කරනවා. අපගේ ජීවිතවල කරන හැම කාර්යයකදීම යහපත් ලෙස වගවීමෙන් විනිවිද භාවයෙන් සහ ශූර නුවණින් ඔබ ක්‍රියා කිරීම තුල දෙවන් වහන්සේ ඔබට යහපත් ගබඩාකාරයෙක් බවට පත් වෙන්නට උන්වහන්සේ උපකාර කරන සේක්වා. අපි මොහොතක් නිශ්චල වෙමු. ස්වාමිනි ඔබ වහන්සේ අපට ලබා දුන්නා මේ ජීවිතය තුළ යහපත් ගබඩාකාරයෙක් වන්නට යහපත් පුද්ගලයෙක් වන්නට අපගේ ක්‍රියාවන් තුළින් සාක්ෂි දරන්නට ස්වාමිනි අපට උපකාර කළ මැනව ආමෙන්. අපි එක්ව මෙදහත් යදුම් කාලයකට පිවිසෙමු. මෙදහත් යදුම් සකල මැවිල්ලේ දමිටුකම සාමය හා එකමුතු භාවය වෙනුවෙන්ද සෑම තැනම සිටින මිනිසුන්ගේ නිවහල් භාවය උදෙසාද දෙවිදුන්ගේ සුද්ධ වූ සභාව තුළ පූර්ණත්වය හා සුභසාධන ඇතිවනු පිණිසද අපි දෙවිදුන් ඇදිමු. සමිදුනි කරුණා කළ මෙනව අපගේ අගරදු ගුරුතුමන් රදගුරුවරුන් පූජකතුමන් හා ගිහි සේවකයන්ද අපගේ සහෝදර සභාන්වල නායකයන්ද පූජකතුමන්ද කෙරෙහිද අවධානය යොමුවන පිණිස ඒ සෑම සේවක ස්වාමින් වහන්සේගේ ආදර්ශය තුළ ධීරියෙන් නිහතමානී කමින් හා දයානුකම්පාවෙන් සේවය කරනු සඳහා අපි දෙවිඳුන් නැදිමු. සමිඳුනි කරුණා කළ මැනව රෝගාතුර වූවන් හා රෝහල්වල ගත කරන්නා වූද සිරිගෙවල් හා කඳුරවල වෙසෙන්නන්ද දුගී දනන් සූරා කෑමට භාජනය වූවන් පීඩාවට පත් වූවන් අවදැන් වූවන්
තර්ජනය හා වෙනස්කම් හේතුවෙන් දුක්විඳින්නන් මෙන්ම සිය විශ්වාසය ඇදහිල නිසා වදයට භාජනය වූවන්ද ජන වර්ගය කුලය පන්තිය මතවාද හේතුවෙන් පීඩා විඳින්නන්ද නිවාස අඩස්සිය පසුවන්නන් තනිකම වයවෘද භාවයට පත්වුවන් මෙන්ම මරණාසන්න වූවන්ද ඔවුන්ගේ අවශ්‍යතා සපයනන් හා ඔවුන් රැකබලා ගන්නන්ද පෝෂණය හා දිරිමත් කරනු ලැබූ සඳහාද නිරතුරුවම ඔවුන්ගේ දෙවිඳුන්ගේ ප්‍රේමණීය කරුණාවන්ත භාවය තුළ ජුලිතය හා බලාපොරොත්තුවේ තබුණ පිණිස අපි දෙවිඳුන් යදිමු සමිඳුනි කරුණා කළ මැනව ක්‍රිස්තුස් වහන්සේ හා සියලු සුද්ධවතුන් සමග සම්පූර්ණ සහභාගීකමට පත්වුවා විශේෂයෙන් ජේම්ස් නම් අපගේ ප්‍රථම රදගුරුතුමන් හා අප සම්පූර්ණත්වයට භාජනය හා නොනිමින ප්‍රීතියට ඇතුළත් වනු සඳහා අපි දෙවිඳුන් යදිමු අපි රෝගීන් උදෙසා යාඥා කරමු විශේෂයෙන් රෝහල්ගත ප්‍රතිකාර ලබන්නා වූ දක්ෂිණී ප්‍රනාන්දු උදෙසාත් අපි යාඥා කරමු ආදරණීය දෙවිපියාණෙනි ඔබ වහන්සේ දිව්‍ය වෙදදුරාණෝ ඔබ වහන්සේගේ දාසියව විශේෂ වශයෙන් ස්පර්ශ කරමින් ඇයට අවශ්‍ය සුවය දානය කළ මැනව සමිඳුනි අපගේ යදුම් මැසූ මැනව අපි අද දින සහ මෙම සත්‍ය තුල උපන් දින සහ විවාහ සංවත්සර සමරන්නා වූ අය උදෙසා යාඥා කරමු විශේෂයෙන්ම වාසනා ගමගේ දිලානි සතා සිංහ ප්‍රදීප් රොඩ්රිගු පියුමි ප්‍රනාන්දු මේරි නයන්තාරා කුමාරි හාමි සංජීව පෙරේරා ගුණවති වයිමන් ජේම් සමරවීර තිලාන් රණසිංහ කුමාර හේවගේ සහ ෂෙනූලි සිල්වා උදෙසා අපි ආඥා කරමු ආදරණීය දෙවි පියාණෙනි නොදන්නා වූ අනාගතයකට පා තබන්නා වූ මෙම වහන්සේගේ දරුවන්ට අවශ්‍ය ආශිර්වාදයන් නිරන්තරයෙන්ම ලබා දෙන්න දෙවි පියාණෙනි ඒ වගේම අපි ඔවුන්ගේ පවුල්ද ඔවුන් මෙලොවට බිහි කළ දෙමාපියන්ද ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා දෙවි පියාණෙනි සමිඳුනි අපගේ යදුම් මැසුව මැනව දැන්වීම් ස්වල්පයක් සඳහා සමූහයක් කරුණාකර අසුන් ගන්න බදාදා පස්වරු හයට ගීතිකා කණ්ඩායමේ පුහුණු වීමක් පැවැත්වෙනවා 29 වෙනිදා පැවැත්වෙන දේව මෙහෙයට සමගාමීව එම පුහුණු වීම කටයුතු වලට ඔබගේ පැමිණීම අපේක්ෂා කරනවා ඒ වගේම 27 වන අඟහරුවාදා මිෂන් රැස්වීමක් සංවිධානය කරලා තියෙනවා එහි දේශකයා වන්නේ ගෞරවනීය කෙනත් ප්‍රනාන්දු රදගුරුතුමා එයටද ඔබගේ පැමිණීම අපේක්ෂා කරනවා 29 වන බ්‍රහස්පතින්දා ප්‍රතිපාලකවරයාගේ මංගල්‍ය දින දේව මෙහෙය සවස 5ට පවත්වන අතර රාත්‍රී ආහාරයේ ටිකට්පත් කාර්යාලයෙන් උදේ 9 සිට පස්වරු 5 දක්වා ඔබට ලබාගත හැකි. එහි අවසාන දිනය වන්නේ සැප්තැම්බර් මාස 25 වන දිනයි. එදිනට පෙර ඔබගේ ටිකට්පත් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන්න. මිරංග සහෝදරයාගේ දේශනාවේදී අප රසන්ට ලැබුණා. අපි කුමන දෙයක් කරත් අපි හිතන්න ඕනේ අපි ඒ දේ කරන්නේ ස්වාමින් වහන්සේට කියලා. අපි ජනතාවට නෙවෙයි. ඒ වගේම අපිට යම් කිසි වගකීමක් බාර දීලා තියෙනවා නම් ඒ වගකීම අපි හරියාකාරයෙන් ඉෂ්ට කරන්න අවශ්‍යයි. ඒ අභියෝගය අද දවසේ අප අතරේ තිබෙනවා. ප්‍රේමී ආචාර්ය සඳහා අපි නැගිට සිටිමු. ප්‍රේමවන්තේනි අපි එකිනෙකාට ප්‍රේම කරමු මන්ද ප්‍රේමයත් මෛත්‍රියත් දෙවියන් වහන්සේගෙන්මය සාමය ඔබටයි ස්වාමිවරු දෙදෙනෙකුට සේවය කරන්න කිසිම සේවකයෙකුට නුපුළුවන මන්ද
ඔහු එක්කෙනෙකුට වෛර කරන්නේය අනික් අයට ප්‍රේම කරන්නේය. මේ සිතුවිල් අපේ සිත්හි ධාරණය කරගනිමින් අපගේ පූජාවන් උන්වහන්සේට ඔප්පු කරමු. Kamu
සමිඳුන් ඔබ සමගයි ඔබ සමගද කදීම සෑම තැනකදීම ඔබට තුතිපිදීම යෝග්‍යය යහපත්ය ප්‍රීතිදායකය එසේ හෙයින් අපේ හඬ සුරදූතයන්ගේ හා අග්‍ර සුරදූතයන් ඇතුළු සියලු ස්වර්ගීය සේනාවන්ගේ නාදය හා මුසු කරමින් අපි ඔබ පසසමු ඔබගේ නාමයේ මහිමය ප්‍රකාශ කරනු සඳහා ඔහු සදා මෙසේ ගයති සෞබලත් පියාණෙනි සදාතන රජිතාණෙනි සැබවින්ම ඔබ වහන්සේ පාරිශුද්ධ වනසේක ඔබගේ සිළු දීමනාහා කාර්යයන් තුලින් මේ පාරිශුද්ධත්වය ඔබ වහන්සේ මිනිස් වර්ගයාට ප්‍රකාශ කරනසේක මුළු විශ්වය හැසිරු ඔබගේ ඒකජාතක පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේද පාරිශුද්ධ වනසේක ඔබගේ දේවත්වය ඉතා ගැඹුරු දේ පවා හෙළි කරන සදා අසිරිල ශුද්ධාත්ම දෙවිඳුන්ද පාරිශුද්ධ වනසේක ඔබ වහන්සේ පාරිශුද්ධව සිටින්නාසේම ඔබ සමග සහභාගීත්වයෙන් වෙසෙන පිණිස ඔබගේම ස්වරූපයෙන් ඔබ අප මවාලු සේක ඔබගේ අනපනත් කඩකල විට දීපවා ඔබ අපත් නොහැර දයාබර පියකු මෙන් මඟ පෙන්වූ සේක මුනිවරුන් මගින්ද ව්‍යවස්ථාව හා ප්‍රපේතවරුන් මගින්ද ඉතිහාසයේ මහත් ක්‍රියා තුලින්ද ඔබ වහන්සේ අප ඇමතූ සේක නිසකල පැමිණි විට ඔබ වහන්සේ ඔබගේම පුතුණුවන් මගින් අප ඇමතූ සේක උන් වහන්සේ අපසේම මිනිසත් බව ගනු සඳහා මෙලොවට එවනු ලැබුවේ අප තුල ඔබේම ස්වරූපයෙන් උන් වහන්සේ මගින් යලි පණ ගන්වනු සඳහාය අප උදෙසා කුරුසිය මත මරණයේ දුක් වේදනා විඳිනු සඳහා පාවා දෙනු ලැබූ රාත්‍රියේ අප ස්වාමි යේසුස් වහන්සේ රොටියක් රැගෙන සියලු බලැති දෙවිඳුන් වන ඔබට තුති දී කඩා බෙදා ගන්නු සඳහා මිසේ පවසමින් තම ශ්‍රාවකයන්ට දුන්සේක ගන්න අනුභව කරන්න මේ ඔබ සඳහා දෙනු ලැබූ මාගේ රුධිර ශරීරයයි මා සී කිරීම පිණිස මෙය සිදු කරන්න එලෙසින්ම රාත්‍රි භෝජන අවසානයේදී විදුෂ බඳුනගත් උන්වහන්සේ ඔබට තුති දීමෙන් පසුව මෙසේ පවසමින් තම ශ්‍රාවකයන්ට දුන්සේක ඔබ සියලු දෙනමෙන් පානය කරන්න ඔබ සඳහා දමුළු මිනිස් සක වෙතද පෞකමාව සඳහා වගුරුණු ලබන නවගිවිසුමේ මාගේ රුධිරය මෙයයි ඔබේ පානය කරන සැම විටම මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසය අභිරහස බලවත්ය. එසේහින් පියාණෙනි භාග්‍යවත් මරියතුමිය සහ සියලු ශුද්ධවරින් හා සමග සහෝදරත්වෙන්ද ඔබ වහන්සේගේ මුළු මහත් ශාසනය සමග සහභාගීත්වෙන්ද මේ රොටිය හා බඳුරුම් ඔබ වෙත පිළිගන්වමු මුළු මහත්මැවිල්ල සමග එක් වී අපි බුපුතුණුවන්ගේ මරණය සහ විජයග්‍රහණය උන්වහන්සේ අප උදෙසා කළා වූ සියලු දේ පිළිබඳවද අප ඉදිරියේ ඇති සියලු දේට අප සූදානම් කිරීම හා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ මරණයේ උත්ථානයේ හා මහිමේ රෝහණේ ප්‍රතිලාභ පිළිබඳවද තුති පුදමින් ක්‍රිස්තුස් වහන්සේගේ ආගමනයෙන් පසු මහා දිව්‍ය භෝජන සංග්‍රහය පිළිබඳව අපි දැඩි අපේක්ෂාවෙන් සිටිමු
තවදිතා දයාවන්තු පියාණෙනි අපේ බස් අසමින් අප පිටත් මේ ඔබගේ දීමනා පිටත් ඔබගේ ශුද්ධාත්මයන් නෙවා උන්වහන්සේගේ ජීවනදායක බලය කරන කොටගෙන ඒව ආශිර්වාද කරනු ලැබ ශුද්ධ කරනු ලැබ අපට ඔබගේ තා ප්‍රිය පුත්‍රයන්න්ගේ ශරීරය හා රුධිරය වී ඒව පිළිගැනීම කරන කොටගෙන අප ශරීර වශයෙන්ද ආත්ම වශයෙන්ද ශුද්ධ කරනු ලැබ සදාකාල ජීවනයට ආරක්ෂා කරන මේනි ඔබට ආඥා කරමු මේ රොටිය කැබලි කිරීමෙන් අපි ක්‍රිස්තුස් වහන්සේගේ සිරුරේ පංගු කරවන්න වන්නේ මුද අප විමුක්තිදායක කිතුතුමාණන් ඉගැන්නු ලෙස දැන් අපි යතිමු Sitina piyane ni ape ubage namata gaurava me rachaya ubage peti
Dewa Daruanta Dewa Dimana, Shraddhavin Lagavi Obage Senasilla Pinisa Me Shuddha Vu Sakramento Piliganna. Sami dun hari tuti pudan na manda Dewi dano yahapatya. Dewi dun gekaruna wasada pawatni. Apa ge papa alternasi dahemi jiwita gatakan apa ini sir? Unwaan sese taman ge sharirin
පුරුෂය මත අපගේ පාප ඉසිලුස්සේක. වස්සුව කරුණු ලැබුවේ උන්වහන්සේගේ තුවාල නිසානි. අප එක්ව කියමු සියලු බල ඇති දෙවිඳුනි. ඔබගේ පුත්‍රය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙන් හා රුධිරයෙන් අප පෝෂණය කිරීම ගැන අපි ඔබට තුති පුදමු. උන්වහන්සේ තුළින් ජීවමාන පූජා යාගයක් ලෙස අපි මේ ඔබ වහන්සේට පූජා කරමු. ඔබගේ ප්‍රශංසාව හා මහිමය උදෙසා දිවි ගෙවන්න. සේවා සදාන්ත ඔබ ශුද්ධාත්ම බලයෙන් යුතුව ලෝකයට යවන්න යනවා. සියලු නැන නුවණ ඉක්මවන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් හා එතුමන්ගේ පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත් සතන්හි තබා ගනු ලැබේවා. සියලු බල ඇති දෙවි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද ආසිරි ඔබ අතර රැඳී සදාකල් පවතිවා. ශාන්ත සිතින් යන්න කිතු සමිඳුන්ට මෙහෙ කරන්න. කිතු සමිඳුන්ගේ නාමයෙන් ආමෙන්.